ගෝත්‍රික මානසිකත්වයෙන් වැඩ කරන රටක් විදියට අද මේ රට හංබඩු ගහලා තියෙනවා. ඇත්තටම කිව්වොත් ලංකාව ඒ නිදහස් අධ්‍යාපනයත් එක්ක ලෝකේ පුරා විසිරි සිටින මහා බුද්ධිමතුන් හදපු මේ රට මේ විද්‍යාව මත ඉතාමත්ම ඉහළ තලයකට පැමිණි ඒ වගේම බෞද්ධ දර්ශනය කියන මුළු ලෝකයේ තිබෙන පහළ වූ විද්‍යාත්මකම දර්ශනය පිළිපදින රටක මෙවැනි තත්වයක්. ඒ කියන්නේ බෞද්ධ දර්ශනයත් විද්‍යාවත් දෙකම එකතු වෙලත් මේ වගේ ගෝත්‍රික තත්වයකටපත් වෙලා තියෙනවා. ඒ කියන්නේ විද්‍යාව පරාජය කළා මිත්‍යාව අද මේ ජයග්‍රහණය කළා තිබෙනවා. දැන් පැණි කීයක් ආවද? දැන් එක ධම්මිකගේ පැණිය කියලා ආවා. රිටිගල පැණිය කියලා ආවා. එතකොට සුදර්ශන පැණිය. සුදර්ශන පැණිය උස්සගෙන ආවේ මේ ඖෂධ වේදේ පිළිබඳ මහාචාර්ය පදවියක් තියෙනයි කියන ජයසුමන ඇමතිවරයා. එතකොට එයාගේ ආචාර්ය පදවිය ගැනත් ප්‍රශ්න යොමු කරන බුද්ධිමතුන් එයා ඔප්පු කරනවා එයාගේ ආචාර්ය පදවියේ ප්‍රශ්නයක් තිබෙනවා කියලා මෙවැනි තත්වයකට වැටුණාම. ඒ කියන්නේ කාලියම්මලා නාත දෙයියෝ මේවා මේ 21 වෙනි සියවර්ෂයේ ඔවුන්ගෙන් අහලා මේ ඔක්කොට වඩා බෞද්ධ දර්ශනයේ බුදුරජාණන් වහන්සේ එදා බුදුරජාණන් වහන්සේගේ තිබුණ පිටකොන්දේ අමාරුවක් බුදුරජාණන් වහන්සේට තිබුණ කාලියම්මලට ඔය නාත දෙවියන්ට ඒ සියලුම අයට වඩා විශාල බලයක් බුදුරජාණන් වහන්සේට තිබුණා සිත හික්මවලා ඇති කරගත්ත ඒ චෛතසික බලය නමුත් උන්වහන්සේත් ජීවක කියන වෛද්‍යවරයා ගාවට ගියේ ප්‍රතිකාර කරගන්න ජීවක වෛද්‍යවරයාව ගෙන්නගත්ත සමහරලාට තමන්ගේ මේ 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 වෙකට අර එතකොට එදා එදත් බුදුරජාණන් වහන්සේ රෝගවලට මේ එක එක මිත්‍යාව ක්‍රියාමාර්ග ගත්තේ නැහැ පැහැදිලිවම ගත්තේ එකම ක්‍රමයයි ඒ තමයි ඒ ප්‍රතිකාරක ක්‍රම ගත්තේ වෛද්‍යවරු ලබා ඉතින් එහෙම එහෙව දර්ශනයක් තිබෙන විද්‍යාවෙන් පෝෂණය වූ රටක අද මේ තත් අද අපි වැඩිලා තිබෙන තත්ත්වය මේක තමයි 2019 ජූනි මාසේ ලද ජයග්‍රහණය මේ ජයග්‍රහණය ලැබුවෙත් මෙන්න මෙවැනි මිත්‍යා මත මේ රඳා පැවතිලා ඒ නිසා මේ පාලකයෝ හිතනවා මේ මිත්‍යාව ජයග්‍රහණය කරු මේ රටේ මිත්‍යාවෙන්ම මේ රට ගෙනියන්න පුළුවන් එතකොට මේ අපිට ඡන්දෙ දුන්න 69 ලක්ෂයේ ඉන්න මේ මිනිස්සු මේ නොදියුණු මිනිසුන් කියලා උන්ව හිතාගෙන ඒ නොදියුණු මිනිසුන් අපිට සහයෝගය දිගටම දේවි කියලා. එතකොට දැන් අනිත් කරුණ තමයි දැන් මේකට තිබෙන එකම ප්‍රතිකාරය මොකක්ද? දැනට හොයාගෙන තියෙන්නේ මේ එන්නත විතරයි. එන්නත් වර්ග කීපයක්ම හොයාගෙන තියෙනවා. ඒ කියන්නේ ෆයිසර් එන්නත, ඇමරිකානු එන්නත, ඔක්ස්ෆර්ඩ් එන්නත ඉන්දියාවේ තවත් එන්නතක්, එතකොට රුසියාවේ එන්නතක්, චීනයේ එන්නතක්, නොයෙකුත් එන්නත් හොයාගෙන තිබෙනවා. මේකේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ කීපයක් මේ වෙනකොට පිළි අරගෙන තිබෙනවා. ෆයිසර් එකයි, ඇමරිකන් එකයි, ඔක්ස්ෆර්ඩ් එක මේ වගේ. Breaking Dr. Okay.